මම මේ වගේලා ආවි හරි ඇක්සිඩෙන්ට් එක වෙච්චින්දා මේ අර අර දෙන්න තියා කියන්නේ මම බයික් එකේ එන්නේ ඇක්සිඩෙන්ට් එකේදී බ්‍රේක් නැති වෙලා තියෙන්නේ හරිද ඇක්සිඩෙන්ට් වෙයි මම බයික් එකේ එනකොට කෙලවරේ මාව බයික් එක නමත්ත ගන්න අර දෙන්න හරියට තියන්න ඔව් ඒ දෙන්න තියන්න හරි එනකොට අල්ලන්න ලයි කට්ටියටයි සවුන් කට්ටියට පේනවා අනිත්ම වෙන තැනකට ගෙන මොකද කොහොද මා අල්ලගන්න මේ වෙලාවේ අදම ටක්ගාලේ නම් කිව්වා. යකෝ ලැජ්ජයි යකෝ. ජෝයි පටක් ගන්න. මේ මම ලයිට් වලටයි සවුන්ඩ් වලට පේන්නේ නැති වෙන කොනකට ගෙන. හරි. අයිනකට ගෙනියන්න. ඔන්න අයිනකට. ඔන්න අයිනකට යන්නේ. අයිනකට. කකුල් දෙකස්සෙන් කට්ටියක් පේනවා කවුරු නෑ කවුරුකත් නෑ බොරු මේ කොනකටද ගෙනා මේ කොනට ගෙනාවි මේ පන්න බලන්න බලන්න කොනක ඉන්නේ කුණේ බලන්න මේ ඉන්න කට්ටිය කවුරු අම්මට ඉන්නේ විස්සු යකෝ අයි මෙර විස්සුද අයි ගෙනේ පං අයි අර ඉන්න සෙනික කවුද නේ මේ පැත්තට ගෙන්නේ පා අයි හංග ආයි ලයිට් කටින පිය නෑ අනිය ආයි ගෙනිකයි යා පැත්තට ගෙනියු මෙහෙම කොහොමද යකෝ ෂෝ කරන්න නේ හංගි මම තියන්න පතියනේ නේ හංගන මේ මිස්ටර් බන්දු මේ වැඩේ කරන්නේ නැද්දද හරි හරි අම්ම මේක අර අර කටි අල්ලන්න එක්කන කකුසේ ඉන්නනේ මේ කියන්න ආපු දේවලුත් අමතක වුණා මේ කලබලේ නිසා ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා තමයි යා කියන්නේ හැබැයි ඔක කලින් විසඳගන්න තිබ්බා මේ පණිවිඩය වුණා නම් පොලිස් ප්‍රතිතුමත් මෙතන ඉන්නවා ඇවිල්ලා ඔක කලින් කියලා තිබ්බා නම් හරි කොහොම හරි මට හිතනවා මේ ලෑස්ති වෙලා ඒ කියලා ඒ නිසා මේ කැන්දගෙන එන ගමනක් එක්ක තමයි අපි බන්දු වේදිකාවට කැන්දන් එන්න සූදානම් වෙන්නේ. අපි ඔහුව පිළිගමු ඔබේ අත්පොලසන් ප්‍රසාදයෙන් බන්දු සමරසිංහ live. අඩි හය හතක් උසතු ඔටෝල මූණ නැතිලු අයි
කරනම් ගැහුවා නැන්දගේ හොම්බට වැන්දා ගැන්දන් එන්නට පෙර නෝනා උස ගැන හොයන්නටම ඕනා අඩි හය හතක් උසදු පොටෝල මූණ නැතිලු අයියෝ පොටෝ ගත්ත මාමා අඩි හය හතක් උසදු පොටෝල මූණ නැතිලු අයියෝ පොටෝ ගත්ත මාමා කැන්දන් එන්නට පෙර නෝනා ගැන හොයන්නටම ඕනා අඩි හය හතක් උසදු පොටෝල මූණ නැතිලු අයියෝ පොටෝ ගත්ත මාමා අඩි හය හතක් උසදු පොටෝල මූණ නැතිලු අයියෝ පොටෝ ගත්ත මාමා නවින්දු වීඩියෝ ටී එතකොට දැන් මේ මට මේ ආන්න හිතුනේ මෙච්චර කල් ගියේ මොකද මේ ප්‍රසංගයක් කරන්න දැන් අවුරුදු 9ක් විතර නේද ප්‍රසංගය අවුරුදු 9ක් ඒක වරත්තන්න ගැන මේ ශාලාවේ රිපෙයර් එක තිබ්බා චීනේ මාත්‍රු ඇවිල්ලා තිබ්බා මං ආව මේක බුක් කරන්න එතකොට තිබ්බ ගාන සාධාරණයි කියලා මන් දන්නේ ඇවිල්ලා බලනකොට මාබල් දෙක තුනක් ගලවලා. එතකොට මාත්‍යෝ ඒ මාබල් ගලවද මම ආපහු ගියා. දැන් 2006 තමයි ඉස්සෙල්ලා මේක කරේ. මේක නම් බන්දු සමරසිංහ ලයිව්නේ. ඒ ඉස්සෙල්ලා කරේ බන්දු ලයිව්ින් කොන්සර්ට්. මම නිකන් මේ සමරසිංහ දැම්ම තාත්තට හොඳයි ඉඳා. ඒක තාත්තට හොඳයි කියලා මම හිතන්නේ තාත්තත් මට කිව්වා ඔබ කතා කරනකොට මේ ඔක්කොම නමින් කතා කරපන් කියලා. එකෙක්කෙනා කතා කරොත් වෙන වෙන නම් උලේ ඉතින් මාබල් ගලවනවා මං චීන මහත්තයෙක් හම්බෙලා ඇහුවා ඇක්ස්කෝමේ සිකේනේස කහ චෝන්ස් කංචින් චෝන්ස් මේ ශාලාව ගන්න ආවේ මගේ වැඩේ කරන්න ශික්ෂුකේෂන් නේද 2-3 ඉයර්ස් ඉතින් යු කංචින් චෝන්ජින් නේද කොම කච්චි සිටින් ඉත ලෝචින් ඉ චයිස් ඉන් ද සිනමා බණ්ඩාරනා කමැචිනීස් මෙමරි ඉත ඇයිඩ ඩෝන්ට් ටච් එනි ශ්‍රී ලංකා බගස් මේ ඉන්න එක්කෙනෙකුටත් අපේ මාබල් ගලවන්න දෙන්නේ නැහැ කියලා ඒ කට්ටිය ඒක ගලව මම ඇවිල්ලා ආයේ දෙවෙනි පාටත් අවුරුද්ද බලනකොට අර වගේම මේක හදලා නැහැ ඊට පස්සේ ඒ අවුරුදු තුන විතර ගියා ගිහිල්ලා ආවා පව් එතකොට සෙනසුරාදා දවසක් නැහැ සෙනසුරාදා දවස ගන්නකොට සහෝදර සහෝදරයන්ට අපේ ප්‍රභුවරුන්ට හැමෝටම කරදර සංකරත්නයට මේ ඔක්කොටම එන්න නිදහසක් තියෙනවා සෙන්සුරාද කියලා ඉතල සෙන්සුරා ගන්න නෑ ඊට පස්සේ මං කල්පනා කර ඔහොමම යනකොට තව ඊට වඩා ඩැමේජ් එකක් තියෙනවා මේ කොන්සර්ට් එක මුලින් කරපු වෙලාවේදී පිටිපස්සේ මගේ ඇඳුම් ඇඳන කට්ටිය ඒ ඇඳුම් අඳපු කට්ටිය මට ගොඩාක් දුර්වලකම් කරා පිටිපස්සේ ඉස්සරහට මගේ මේකප් දාලා ඔක්කොම නිකන් මාව සරසලා ගෙනාවට පිටිපස්සේ කනවා ඒ කට්ටිය පිටට පෙන්නන්නේ ඒ කට්ටියගේ නම් සෞත්වේ කියලා නමුත් පිටිපස්සේ කනවා මාව දැන් ඇඳුම් 16ක් විතර අඳන්න ඕන එක එක්කෙනාට කලිසම් දීලා ජංගි දීලා ඔක්කොම දීලා බලා ඉන්නවා මං එනකම් දැන් මම මෙතනින් ගිහිල්ලා දැන් හෝම් ගේලි යනකොට හරි කියලා එක්කෙනෙක් සපත් දාන ආරේ මේකද සපත්තුයි දැන් අනිත් පැත්ත දාලා එක්කෙනෙක් මං වැටි බලන්නේ ඒතර ආරේ පටිය දාලා මේක අනිත් පැත්තට දාලා දැන් අදිනවා කලිසම දෙන්නේ කලිසම දානවා අදිනවා මේ ගොල්පි පැත්ත මේ පැත්තේ දැන් අවුරුදු 9ක් නෙමෙයි ජීවිතේට මේක කරන්න හිතෙන්නේ නැහැ මේක අදිනුදට උඩට මං කොම් මොනවද යකෝ කරන්නේ මේක නෙමෙයි පැත්ත ඒ කියන්නේ මේ මොහොතට තේරෙනවද ලයින් එක ඒක හොඳට පෙනිපෙනි කලබල වෙලා අන්තලා යාරි ෂෝක් පිරිස පිටිපස්සේ ඉන්නේ ඉතින් මම ඒ හින්දා ඒ පිරිස ඔක්කොම අයින් කරා අවුරුදු 3ක් 4ක් ගේ අයින් කරන්න මොකද තරහා වෙනවනේ මොකද ටැලන්ටඩ් කට්ටිය ඒ ටැලන්ටඩ් කට්ටිය අයින් කරනකොට රටක තරහා වෙනවා ඒක සාමාන්‍ය සිරිතක් හැබැයි ඒක ටික අප්සෙට් එකක් උත් නෙමෙයි ඒ මුලින් ඉඳන් ආපු විදිය පස්සේ මම කල්පනා කරා කොහොම හරි වෙලා ඉතින් මිස්ටර් වජිර හොඳ කට්ටියක් හම්බුණා ඊට පස්සේ මට හිතුණා
මම කල් වැඩි හිටිය. මට එතන මම වයස යනවා කියලා. පස ෆිගර් එක බලන්න ගියා කන්නාඩි ගාවට. මන්දෝ දැන් කන්නාඩි දිනස්සර බැලුවා ෆීචර්ස්. මේලා ඉන්නකට බැලුවා ගොඩක් මෙහෙන් රැලි එනවද කියලා. එක දෙක එනවා. I think it's a crabs in the rallies. Then I turned the next the my glass there. මට ඉංග්‍රීසි තේරෙන ඇතිනේ. අමාරුවෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න කියන්නේ ඔබ. ආ මිෂ වාජිර. මං හිතුවා මගේ මේ ශරීර සෞඛ්‍ය දිරනවා මේ රැලි මේ සමහර දැන් මං දන්නවා මේ ඉංග්‍රීසි පින්තූරු තමයි මම ආස බලන්න මට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා. හින්දි පින්තූරු ඉංග්‍රීසි පින්තූරු තමයි මං ආස හින්දි තේරෙන්නේ නැන්නේ. තුම්සෙ අච්චා කෝන් නැහැ තේරෙනවා. දිල් අප්නා අවුප්‍රිපාරය තේරෙන්නේ නැහැ. ඊට මට ආසයි මෙලඩි එක දැන් තව එක්කෙනෙක් ඉතින් පොඩි කොළුවාම කොණ්ඩේම ටයක් මේවා කළා. මම නම කියන්න කැමති නෑ. I don't like foreign artists, but I'm a Sri Lanka artist. Okay, yes, I don't like foreign artists. Okay, Mr. Bantu, sorry. දැන් මේ ඇක්ට් එක විතරද මේ ෂෝ එකේ තියෙන්නේ? නෑ නෑ තව තියෙනවා. දැන් මම ගිහ අවුරුදු 9ක් ඉන්න හේතුව මම මේ කිව්වේ. ඒ හින්දා මේ අනිත් ඇඳුම අඳන්න ඉන්නවා අර කොහෙයිද දන්නේ නෑ. මම තග්ගාලා ගිහින් නෑ. තග්ගාලා නම බරම අඳන විදිය. බන්දු සමරසිංහ කියන ආදරණීය මිනිසා මාතර ශර්විශස් විද්‍යාලයෙන් ඒ වගේම පියාගේ ව්‍යාපාර කටයුතු නිසා කෑගල්ලට ගිහිල්ලා කෑගල්ලේ ශාන්ත මරියා පාසලේ ඔහු ඉගෙන ගන්නවා. පාසල් කාලේ ඔහු අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. ඊට පස්සේ ඔහු එනවා කලාව හොයාගෙන. එනකොට ඔහුට හම්බෙන්නේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය. ඔහු Strangers කියන සංගීත කණ්ඩායමට බැඳිලා නිවේදකෙක් විදියට කටයුතු කරනවා. හැමෝම බොහොම ලස්සන ගෑන් ළමෙක් පාරේ යනවා දැක්කයින් පස්සේ නිතින්ම දෙනෙත් ඒ දිහාවට යොමු වෙනවා. කොහෙද යන්නේ කියලා අහන්නේ කතා කරන්න ඕන නිසා. අපි පිළිගමු බන්දු සමරසිංහ live. Novindu video studio. மலவாகே ඉන්නක
තලලා ඉගිල්ලි එන්නකෝ හැරිලා ඔබේ වෙසිදැන් වෙනස් කරලා හිනාවියන් ටිකක් බලලා ඔබේ වෙසිදැන් වෙනස් කරලා හිනාවියන් ටිකක් බලලා කොයි යන්නේ පන්දලලවාලා ලැසි ගමනේ සොල්ලවාලා පාවෙන්න සුල්ලගේ වද මලවාගේ වද මලවාගේ වද මලවාගේ ඔයි යන්නේ පන්දලලවාලා ලැසි ගමනේ ඉංග සොල්ලවාලා පාවෙන්න සුල්ලගේ වද මලවාගේ මලවදේ මගේ මලවදේ මගේ නෝද මේ අප්සෙන්ද නෑ නෑ කතාවෙන් පස් ආ ඒ ඒ වැඩේද නෑ මෙහෙමයි අප්සෙට් වගේ නේ අප්සෙට් නේ පොඩ අප්සෙට් ගානන ඉස්සරහින් ඉන්නේ එක්ක වැටෙන්න ගන්න ඕන එක්ක නොගහ ඉන්න ඕන නෑ ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා මගේ දැන් මම අහන්න දුවේ ඒක නෙමෙයි දැන් ඔය මේ රට යනෝනේ ඔව් දැන් මගේ දරුවොත් රට පොඩක් ඉන්නේ ඔය දැන් රට යනවා පිට රටවල් ගැන මම ඇත්තට කතා කරන්න කැමති නෑ බබාලා නෑ එහෙම කරමු පිට රටවල් ගැන කතා කරන්න නේතු අපි අඩුපතරමේ මේ එයාපෝට් එක හරියින් නතර නේද නැත්නම් පිට රටම යනවා නෑ නෑ මම මෙතෙන් යන්න ආසයි කටුනායකට අපි එහෙම ගමු අවංකවම මේ එතනින් එහාට මාර අප්සෙට් මට මෙහෙදී අර චෙක් කරනවා අපි අපි හොඳට ඇඳලා තමයි යන්නේ ඒ වුණා රංගාලා මෙහෙන් කොහම හරි බස් එකේ අර මොකක් හරි කියලා ප්ලේන් එකේ මෙහෙ නැග්ගනවා නැග්ගලා ආයෙ ගිහලා බහිනවන්නේ බැහැලා ඒ ප්ලේන් එකෙන් අනිත් ප්ලේන් එකට යනවලු පුළුදු පොඩි ප්‍රශ්නෙත් එතෙන්දී මම මගේ බෑග් එක අරගෙන ඉතින් ඒ එයාපෝට් එකට බැස්සම මම මේර කෝල් එකක් ගත්තා ගෙදරට මං ආවා කියලා ඒ එයාපෝට් එකට ඔය බැහැපු එයාපෝට් එක ඊට පස්සේ හරි සන්තෝෂයෙන් මං ඉතින් ගියා ඊට පස්සේ මට එනකොට රිසයිට් නෝ ඇට් මොල් ෂෝ යෝ ජස් කිස් පේ හයි බන් ඒ ජස් ගෝ වොට් ඉස් ෆිල්ම් සා යෝ ගෝ දේ බස් රිටලේට වොට් ඉස් ද ෆ්ලයිට්ස් ද මොන ආල් මොනයි මං ගරේ එක්ක ප්ලේන් එකට නගින කලේට ඉක්මනට මට යන්න කොහොමද ඉතින් ගියා මේ පොඩ මට ඉඩ ඕන ඔබ මෑන් දැන් මෙහෙම තියෙනවා කෝච්චිය වගේ මෙතන තියෙනවා අර එක එක පෙට්ටි දැන් බෑක් එක දර නවත්තලා මේක දැන් ගල යනවා දැන් මේ අනේකට දැන් මම හතර දෙනෙක් පස්සේ දෙනවා ඒ කට්ටිය මට පේනවා ඒ කට්ටිය ආවා හරි ලස්සනයි දැම්ම ගලව ඒක දැම්ම දාලා හිතේ මං ගුණපාල වගේ නමක් කිව්වා කියලා සුරේ 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 ද සුරේ විසුනාවදමෑන මට තේරෙන්නේ දැන් ඒක එහෙම තියාගෙන දැන් අරක එහෙම යනවා ගියාට පස්සේ මේක මේ මං ඉතින් යන තියා බෑක් එක දැන් යනකොට මම දැන් බෑක් එක තියා බලගෙනවා ගියා ලොකු දෙයක් දැන් සපත්තුත් නැහැ මොකුත් නැහැ අරව නැහැ ඔක්කොම කිසි දෙයක් නැහැ හොඳ වෙලාවට මම දෙකක් තුනක් ඉතුරු වෙලා තියෙනවා දැන් ඉතින් සන්තෝෂෙන් දැන් මං ඊට පස්සේ මේක දැන් මෙතන මේ පැත්තෙන් ගිහලා ඉන්නකොට අතන බලාගෙන ඉන්නවා අර මේ වගේ කොටුවක් ගාව එහා පැත්තේ ඉන්න අඩි 7ක් විතර උසයි විශ්වාසනේ අවශ්‍යනෝ කම් 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 කම්
අර ෆ්‍රේම් එකට මට එන්න එකම ඉතින් ඉට මේ අඩි දෙකත්ති මම ඒක ඇරිලා තින් කවුද මට ඉතින් ගමේ වචන කියවින කවුද කියලා මට මට මතක නෑ එයාගේ රට කල්පන සරි හල්වා මේ ගලවන්න මේ මට ඉතින් දැන් එක්ක ඇඳුම් වැඩි මගේ දැන් අර අරක නිල් අර වෙසක් තොරණක් ඔය මොකක්ද වදිනවා මේ සුරේ වදින්නේ Then your legs, ha, okay? Not the leg, ha, okay? Not ha, okay? Next, you are ready? Ready? Sir, I'm a pillar of some heart, sir. හොටල් මේ ගොඩ බෙදලා අර සොන් වෙලාද පිසු කමරවා පිසු නාරෝ කියලා එයා ඇල්ලුවේ නෑ වෙන කෙනෙක් ලව්වා අර මෙතන ඇල්ලුවා මාර දුක පිටරට යන එක වටිනවා පුදුම බයක් මුළු ලෝකෙම තියෙන මට විලි ලැජ්ජාවක් ආවා ලොකු පාලං හදලා පිටරටවල මාර පාරවල් අදලා මාර යුද්ධ ටැංකි හඳටත් යනවා ඉරටත් යනවා මන්ද නැතාව කොහෙද යයිද කියලා මම යන්නද පොඩි මේ එකපාරට යන මම හිතේ වහලා කියලා මේවා ඈ මම හිතේ වහලා කියලා මොකද නැහැ මම කියන්නේ මේ අවුරුදු 9 අවුරුදු 9ක් ඉන්න පටන් ගත්තේ මම හිතේ මම කතා කරනවට දැන් හරි ඒව දාන්නේ නැහැ වෙලාවට මං කිව්වේ නෑ මං හිතුවේ මම අර ඇවිල්ලා ඉස්සෙල්ලා කිව්වනේ යන්න කියලා. ඔව්. ඒක නිසා මේක වහලාම තියන්න නෑ නෑ එහෙම වහලා දාපම එන වෙලාවටම අරින්නේ නෑ. ආ හරි හරි. මේ එහෙමයි. ආ හරි. දැන් මේ ෆයිල් දිනනවා. හරි විවේක ගන්නවා. ආ. ඒ කියන්නේ ෆයිල් ඈ ෆයිල් කතා කරන්න එපා ඒක. ෆයිල් කතා එපා. ඔව්. දැන් අහන්න ආයේ මම ඒක නෙමෙයි. අයියා. දැන් දරුවෝ ගැන මං අහන්න ආවේ. දැන් දුව රට ඉන්නවා කිව්වනේ. ඔව්. දැන් දරුවෝ අපි පොඩ්ඩක් කියමු දැන් දුව රට ඉන්නවා. දරුවෝ ගැන ලොකු දුවට ලොකුද يعني මේ අහම්බෙන් තමයි ඒ අධ්‍යාපන කටයුතු ලැබිලා ඇමරිකා ප්‍රදේශයට ගියා බොහොම දුප්පත් විදියට ස්වභාවිකව ගියේ ස්ටෑන්ඩඩ් එකට ගියේ නෑ මට ඇමරිකාවේ තරම් මට ලොකු ප්‍රශ්නකුත් නෑ මොකද අපේ රට පොඩි ඉඳා මට ඇමරිකාව ලොකු ඉඳ ප්‍රශ්නයක් නෑ ඒක ලොකු ඉස් ද බිග් කන්ට්‍රි බට ඇම් ඒ ස්මෝල් කන්ට්‍රි පුන ගාපම සිටීමේ මන් දවස සිතේම බලා ඉන්නකොට මේ චූටි කූඹියෙක් ගියා නෑ ලංකාව. ඩාලින්. නෑ මගේ දරුවෝ දෙන්නයි පුතයි ඉන්නවා අපේ නෝනත් ඉන්නවා. තාම ජීවත් වෙනවා. ඉතින් මොකන්ද දැන් කරන්න හදන්නේ බබාලට? නෑ මම ඇහුවේ දැන් දූලා දෙන්න රට ඉන්න කො පුතා එතකොට. ආ පුතා ඇවිල්ලා එයා රට යන අධ්‍යාපනයට එයා කැමති නෑ. මං ඇහුවා ඇයි පුතේ කියලා. තාත්තේ ඔක්කොම ස්ටෑන්ඩඩ් වෙන්න ඇති වෙනකොට මට ලොකු ජෝරයක් තියෙනවා මේ අපිට ඔක්කොටම වරෙන් පුතා චෙක් කළා කෑම බීම හරියට හම්බ වෙන්නේ නැහැ ගෙදර වගේ ගෙදර පොල් සම්බල් ටික කාලා කාලා පුරුදු වෙලා අරහෙ ගිහිල්ලා ස්ට්‍රෙන්ජ් විශ්වනිසරම මොනවද මේ අර තට්ටු තුනක් විතර තියෙන පොඩි බිල්ඩින් එකක් වගේ එකක් තියෙන කට දෙන්නේ කරලා
වර්ගවත් කියන්න බයද? වර්ග කියන්න බයද මිස්ටර්? වර්ග නෙමෙයි බර්ග බර්ග. අන්න බර්ග ඒ ජාතියක් නේ. බර්ගර් කියන්නේ මුස්ලිම් සිංහල දමිල බර්ගර්. ඒ බර්ගර්නේ වැරදි. වා කල්පනා කරන දාන්න ඉංග්‍රීසි වචන. බර්ගර් කියන්නේ බර්ගර් එහෙමනම් පිස්සුද? මිසු වජිර. මිසු වජිර. දැන් මම යන්නද එහෙනම්? අනේ පුතා ඉන්නවා. ආ කමන්න එහෙනම් දෙන්න. හරි මම හරි හරි වෙන්නකෝ එහෙනම්. හරි හරි හරි. ඔය රාදේ කතාව අප්සෙට් ගියා චි. Novindu video tape. சுர தேவலியே மாகவின் இந்தன் சித சனசனா ஜீவிதே சந்திருளிசே நம்பகவின் மைன்னம் தனி முகரலா நீதேசே நந்தென்மே நம்பே ஆதரே ke jeevite சந்தரு இமியுனாவகே மலட்ட சுவந்த எக்குனாவகே நும்பட்ட மகசித லங்குனாவகே மதக்கு அத்தரட்ட யமுத சஞ்சாரே தேவலியே சுர தேவலியே மாகவின்னன் சித சனசனா ஜீவிதே சந்திருளிசே நம்ப காவின்மாயின்னம் தனி முகரலா நீதேசே நந்தென்மே நம்பே ஆதரே ke jeevite channa upuli rangayatane e නර්තන වේදියෝ නර්තන වේදිනියෝ එකතු වෙලා බන්දු සමරසිංහ ලයිව් ප්‍රසංගය ගෙනෙනකොට ඔබට සමහර විට හිතෙන්නේ නැති මේත් ඉන්නේ ඒ කණ්ඩායමේම කෙනෙක් කියලා. නෑ මේ කාංචන බන්දු සමරසිංහගේ පුත්‍රයා කාංචන සමරසිංහ. මේ මොකද්ද මේ
පොඩි ප්‍රශ්නයක්. දැන් මෙයාට කිව්ව කියන්නේ මේ මේ මෙයා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා මම සිංහලෙන් අහනවා. What do you say Mr. Bandhu? කවුද? දැන් Mr. Bandhu. ඔව්. දැන් Mr. Bandhu මට කිව්වනේ මේ වැඩේ සිංහලෙන් කරන්න කියලා. ඔව්. ඒතර මම සිංහලෙන් ප්‍රශ්න අහනකොට එයා පුතා ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? දැන් මොකද දැන් මං කරන්න ඕන? ඉතින් මං අහන්නේ ඇයි එහෙම උනේ කියලා. ඈ? ඉතින් ඇයි එහෙම කරන්නේ එයා? වාකිවලු එපා කියලා කතා කරන්න මේ මේ සිංහල. ආ මිස්ටර්. Yes. Sorry. Me. මොනවද මේ කියන්නේ? Actually he was saying that you have told me not to talk even one single word and we are staying in a Sinhalese country, so we should talk in Sinhala, I guess. Me? Monna eno? Oh, I mean. Me? Man, dahin in the gyan ne. Harid? Mandamai vedi varaddagatti. Gane. ඒදායි ස්කූල වල අප්සෙට් ඇති මම ඔය සෙන් මේරිස් නේ ගිහින් මම ඇමරිකන් ඉන්ටෙලිජන්ස් ස්කූල් ගිහින් ඒකේ මොකක් කර එකක් තමයි තියෙන්නේ මේ එයාට යන්න කියන්න දැන් යන්නලු යන්න ඕකේ දැන් Novindu video Mama mane mali obe prem love paamurangum olove paamurangum inda sava hondai ape paamurangum o paamurangum diya nanda kunu kakula perata ani gedara yaman o ani gedara yaman nakata supalu bole gedara yaman o gedara yaman කොහොමද පරිස්සමට කොහොමද නෑ මම අර බැතර ආ එහෙම කරන්නේ හරි මේ මම 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 ඉස්සෙල්ලා කියන්නේ නැති මොකක්ද දන්නවද ඔව් එනෝ
මම ආදරය කරලා විවාහ වුණාම මම ප්‍රේමණීය විදියට බොහොම ඉතින් අමාරුවෙන් ලියුම් ලියලා දෙවි පීඨයි මගේ සුදු ඔයා ගියර නත්තරම් මුද්ද ඔයා ගන්න මම පස්සේ සල්ලි දෙන්නම් ආදරය කරාට එක පාට මේ දා මං අර හෝල් එකේදී ඔයාට කිව්වට මේක ගන්න බය වෙන්න එපා කියලා කිව්වට දැන් මට සල්ලි නැහැ තරහ වෙන්න එපා සුදු මම සුදු කියලා දාගත්තා එතකොට එයා නෑදෑයන්ගෙන් සල්ලි අරන් අරක ගන්නවා මං ආදරෙන් සුදු කියලා කියනකොට එයා මට ආදරේ ඉතින් ඔය එක එක විදිහට තමයි ඉතින් අපි ආදරය කරලා බැන්නේ දැන් මම කියන්නේ දැන් එහෙම බැන්දම දැන් අපේ ගෙදරත් බල්ලෙක් ගත්තා අවුරුදු 18ක් විතර හිටියා ප්‍රැංකි කියලා ඒ ප්‍රැංකි කියන බල්ලා ගත්තට පස්සේ මේ අච්චර ලියුම් ලියලා ගත්ත සුදු නිකන් ඒ මගේ එක බල්ලට ගිහිල්ලා දැන් ඔය බලු කතාවක්ද කියන්නේ නැන්නේ නැන් බලු කතාවක් නෙමෙයි නැන් මම යන්න ඇහුවේ ඒකෙන් මම යන්න ඇහුවේ ඉතින් දැන් සාමාන්‍යයෙන් බලු කතා කියනකොට ඉන්න බෑ නෑ 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 මේ මේක මෙහෙම තමයි වෙන්නේ ආ ඉන්න පුළුවන්ද ඔව් ඒ කියන්නේ ද ෆ්‍රිජ් එක තියෙන්නේ අපිට මොනවාරි දාලා අපිට ගන්න බල්ලට දෙනවා බල්ලගේ සයිස් එකනම හදලා වෙනම ෆ්‍රිජ් එකක් එතන බලු කෑම ඒ කියන්නේ මේ මේ මාර වැඩේනේ මිස්ටර් පරිජ් වජිර දැන් එහෙම තනක මට තේරෙන්නේ නැහැ මොකද්ද මට කියලා මොකද හේතුව මේ ඒක මං හිතන්නේ අපේ වැරද්දක්ද පරිසරේ වැරද්දක්ද මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ නිදාගන්නේ කොහෙද බල්ලා නිදාගන්නේ ඇඳි කාගේ ඇඳි මගේ ඇඳි හරි හරිනේ හරි අප්සෙට්ද නෑ නෑ අප්සෙට් නෑ ඔමයන් ඔමයන් එයන් දන්නේ මොනවා කියනවාද කියලා සිනමා අධ්‍යක්ෂවරයෙක් වන සේන සමරසිංහන්ගේ සදහටම ඔබ මගේ චිත්‍රපටය හරහා තමයි බන්දුගේ සිනමා ගමනය සිද්ධ වෙන්නේ. ඔහු සිනමාවට හඳුන්වා දෙන්නේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙක් වන මිල්ටන් ජයවර්ධන කලාකරුවා විසින්. ඉතින් අලංකාර අංගයක් එක්ක ඔබ එකතු කරන්න බන්දු සමරසිංහ ලයිව්. නොවින්දු වීඩියෝ 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 ටොමියා කරවල ඇතිලිය හොජිවල ලුණු වලතේ සොපියා දර වොලු අරගෙන ටොමියාගේ දත හලතේ බතල දොම්පත නැන්දට හැලි වඳුරෙකු පනිතේ එතන වැටිලා නැන්දා ගෙම්බෙකු චොරු පනිතේ What's your name? Train horse rides. Okay? Rode the train, the sail, the brake, railway. But the bowl, the owl, the howl, the revel, the owl way. Rode the train, the sail, brake, the railway. But the Paul, the owl, the owl, the rowl, the owl way. Right. Go. Okay. Rilava atata gal geddi katra polling with the tea. Atata karam argin midula pura duvate. මොහොදේ මෝරෙකු දුටුවම පූසෙකු දත මදිතෙයි මවනේ පීටර් ඇරයුම බ්‍රෝකර් හට නොදෙයි Road, the train, the sail, the bread, the railway But the Paul, the owl, the owl, the rowl, the owl way.
I rode the train, the sail, the break the railway. But the owl, the owl, the owl, the owl, the owl way. Sorry, sorry, sorry. Okay, okay, okay. Tomiyan karwal atli hodiwal lunu balate. Sorry sir, sorry sir, sorry sir. Novindu video TV. Vi atayakkat ohu ahaka danna echchara kemathi nae. Bandu Samarasinghe live. යන්න දාන්න එතකොට යන්න දාන්න මට මතුරු එකක් බොන්න මෙයා ඇවිල්ලා ඉන්නවා ඔව් මොකද කියන්නේ හයි නෑ එන්න කතා කරන්න එන්න කතා කරන ඕන අහන්න ඕන මේ ඔය දෙන්න කතා කරනද මම යන්නද මෙයත් එක්ක නෑ කියන්න මොකද කියන්නේ නෝ නෝ I was just wondering කවුද පොඩ මම බුද්ධලි කියන්නේ ඔව් පවුලි ප්‍රශ්න ඔව් මොකද එන්න ඉස්සරහින්
bayawenna yeah, I was just wondering no there's some problem that he wants to ask from me so yeah mokada there's from some problem with him oh. he wants to ask from me oh so yeah okay idi mata enna kiwi monada wa dan kiyanne den I can't understand what you're saying kawda ne ne and you can't understand what I'm saying kawda me man gen me dan me mokada kiwi yanne ade mokada mokada I can't understand you see ek dan ne dan nagara dabawa මේ ඉන්න වීණගම් ඉතින් අපි අතු කපන්නේ අපේ ගෙදර you see yeah 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 ආ නගරද බා yeah yeah එතකොට අපි ගෙදර වවන්නේ ගහ අපි නගරද බා ඒ ගහේ වැවුනම අත්ත කපන්නේ අපේ ගෙදර වක්පීයෙන් කපලක් ගෙනල්ලා පටස් ගාලා දානවා එළිය දොර කොට ගාව එතකොට මෙහෙම පාර තියෙනවා ඊට පස්සේ ගෙදර අයිති ගන්න එනවා එළියට අවිල්ලා මුන් ගෙනියලා නෑ නේ තාම මේ අත්ත සුගතේ කොහොමද ඒ අපි වරි පනම් ගෙවනවා ලයිට් බිල් ගෙවනවා වතුර ගෙවගහේ මා දැන් සතියක් අත්ත එයාට තේරෙන්නේ නෑ අත්ත යාගේ කියලා එක්ක කපන්න නැතුව ඉන්න ඕන දැන් ඔය මොනවා හරි සිටි වලට ගිහිල්ලා බටර් එක ගෙනාපුවම බටර් එකේ කොලේ අපේද ඒක ඒ වෙනම රටකින් එන කොළ වෙන කට්ටිය හදන කොළ ගෙදර කෙනෙක් දාගෙන අපි ඒ කුණු කොට ලොකු කරගෙන එළියට දාලා අර මේ ඈ sorry ඈ වැඩි වුණා නේ පොඩ වැඩි වගේ නේ ඒ හරිද ආ you see you see sorry you see ඈ sorry යන්න කිව්වද ඔකේ මිස් යන්න කියලා දන්න කිව්වේ නේද ඔකේ මිස්ටර් ඔකේ thank you so much mister හරිද මෙහෙම you are mister no yeah yeah mister bajire Mr. Bandhu. Oh, honey, you are Mr. E wagema me parani cinema geetha ekka apata e atheetayata yanna puluwan. Api den Bandhu Samarasinghe live prasangaya samaga ekatu. Ayyo! මාලුකුරියා මැදින්න පිම්බි පිම්බි මාලුකුරියා මැදින්න මොල් ගහට වෙලා උන්නු කිටි පහලෙන් රින්ගන්න මොල් ගහට වෙලා උන්නු කිටි පහලෙන් රින්ගන්න සෝපාවේ හැපේවි මලුනා දෙපැතිරුණා පිම්බි පිම්බි මාලුකුරියා මැදින්න මොල් ගහට වෙලා උන්නු කිටි පහලෙන් රින්ගන්න සෝපාවේ හැපේවි මලුනා දෙපැතිරුණා Yeah.
බැදින්න ෆුල් කහට වෙලා උන්නු කිටි පහලෙන් රිංගන්න සොපාවේ හැපේවි බලුනා දෙපැතිරුණා මම ස්කෝල යන කාලේ කෑගල සෙන් මේරිස් හැමදාම ප්‍රජාචාරයට එනවා අපේ සර් ගෙදර කාත්තකර කේන්තින් තම උදේට එන්නේ රෝග තමයි ප්‍රශ්නේ ස්කෝල එක ගුරුතුමෙක් පන්තියට එනකොට බොහොම භාවනා ස්වරූපයකින් තමයි ගුරුතුමා එන්න ඕන පන්ති අපි පන්තියනවා 35 ඉතින් සර් ආපුවම් පොත තිබ්බා ළමයි චෝක් කෑල ගත්තා ආවනේ ආයිබෝ මතකද සුවස්සලාරහ රතුමූද සුවස්සලාරහ රතුමූද එන පිළිවෙල තමයි ගිය සතියේ අපි කිව්වේ එතකොට ළමයි එක ලියාගත්තද කතා කරන්න ප්‍රශ්න පිටාවේ අපි මෙලෝ දෙයක් දන්නේ මං ඉතින් දැන් සර් දියා බලන්න මගේ ගාව ඉන්නවා ළඟ පාලිත අනිත් පැත්තේ ඉන්නවා හඳගම පස්සේ ආපහු සර් බලාපොරොත්තු වෙනවා මෙතනින් එක්කෙනෙක් නැගිටී කියලා උත්තර දෙන්න අර සර්ගේ වේගෙට කවුරුත් නැගිටින්නේ නැහැ බයයි දැන් සර් ආයෙත් හයියෙන් කියනවා මම ආයෙ කියනවා මම ආයෙ කියනවා ඇහෙනවද මම නිකන් දෙයියනේ කියලා මම කරුමෙකට වගේ මම නිකන් නැගිටිනවා සර් තේරෙනවා සර් ඉඳගන්න වහිනා දැන් ඒකත් වැරද්දක් කිදු ඇයි ආ කියන්න දැන් ඉඳගත්තා ආගන්න වරමයි රතුමූද කියනකොට පන්තියෙන් ආවා සර් බැලුවා සමරසිංහ නැගිට සර් මොකද ඒ සද්දේ ප්‍රජාචාරයේ රතුමූද ගැන කතා කරනකොට ශිෂ්‍යයෝ බ්ලැක්බෝඩ් එකේ චෝක් එකෙන් මූද ගැන ඇඳලා මේක ළමයිට උගන්වනකොට සර්ටත් නිකන් පිස්සුවගේ හැදලා ඉන්න මොහොතක උදේ කන්නත් බැරිුණා ළමයිනේ අද මට උදේ මම ළමයි ඉඳ මෙතනට ආවේ ළම මෙතන රතුමූද ගැන කතා කරනකොට මොකද ඒ සද්දේ සමරසිංහ නැගිටිනවා නැගිටිනවා සමරසිංහ මොකක්ද ඒ සද්දේ සර් සර් මට නෙවෙයි ගියේ මට නෙවෙයි ගියේ මොකක්ද ගියේ සර් කෙනෙක් නිකන් එකක් නෙමෙයි මේ උගන්වන්නේ සංස්කෘතිය පාලි ප්‍රජාචාරය ගැන පාලි මට නෙවෙයිලු ගී මම පිස්සෙක් කන්න බා ගුරුවරේ මම ගුරුවරේ පිස්සෙක් කන්න හරි මට නෙවෙයි ගී කාටද ගී සර් පාලිතට ගී කොපාලිද අර අරින් යනු පාලිද එක්කන් යනු පාලිද
මචං මචං මේ මෑන් අප්සෙට්ටේ ඉන්නේ හරිද? මම උඹට උදව්වක් කරන්න කියන්නේ. උඹට ගියා කියලා කියපන්. හරිද? වරෙන් යන්න. වරෙන්. වරෙන්. උඹ ගියා උඹට ගියේ මම බලා ගන්න වරෙන්. අද අමාරුවෙන් සර් මේ ඉන්නේ පාලිද? පාලිද? තමසේරද ගියේ? ඔව් සර්. හනි මේ පන්තිය වෙනින් වැඩන්නේ. හරිදරද ගී? ඔව් සර්. මොකන්ද ගී? සර් මෙතන මේ පන්තිය ළමයි ඉන්නින්දා කියන්න මොකද්ද වගේ කාමරයට කියලා කියමුද? කාමරයට කියලා කියන්නේ නෑ ළමයි අහගෙන ඉන්න ඕන. එහෙම දෙයක් වුණා නම් තොමස කියනවා අපිට මහන්. ලැජ්ජ වෙන්න හදනවා. සර් එහෙම නම් ඉතින් මම වාලිතරණින් අම්බුඩ මොකද්ද වෙලා? හරි සර් එහෙම නම් ඉතින් සර් මොකද මේ වාතයක් ගියේ සර්? වාතයක්? මෙච්චර මේ පාඩමක් කියන වෙලාවේ වාතයක් කියන මොන වගේ වාතයක්ද? සර් මේමයි පාලිදර මම උදව්වක් වශයෙන් කියන්නේ සර්. මොකද සමරදින්ගේ කියන්නේ නෑ සර්. සර් මේමයි දැන් ඕවයි තියෙනවා එක එක ඒවා තියෙනවනේ සර්. ඕක ලස්සනට කියන්න පුළුවන්. මම අහලා තියෙනවා සුදු මාත්‍යෙක් කියනවා ෆාට් කියලා. සාමාන්‍යයෙන් ඕවා යනකොට සමහර ඔය ලොකු ලොකු මහත්තුරු වැදගත් ඔය කොන්ෆරන්ස් වලදී ඕවා යන්නේ ඔහොම සද්දෙට නෙමෙයි අරින්නේ. හැබැයි සර් ඕව ඇඟෙන් එන ඒවා. ඕව මේ ට්‍රලි ගෑම් වගේ නෙමෙයි. හරිද සර්? අපි මනුස්ස වශයෙන් පන්තියට ආව ඉගෙන ගන්න. මෙයාට ඇත්තටම කියලා තියෙන්නේ වාතයක් සර්. සර්ට මේක වෙනම හැඩ දාලා කියන්න ඕන නම් මේ පන්තිය ළමයි මොකුත් කියන්නේ එහෙම නැත්නම් මේ සර් පොඩක් මම සද්ද අඩු කරලා කියන්නද ඇත්ත මේක? සර් පඩයක් තමයි පාලිතරු කියන්නේ. සිනමා අධ්‍යක්ෂවරුන් 38 දෙනෙක් චිත්‍රපට 85ක් තමන්ගේ රංගන ජීවිතය මත දරාගත් බන්දු සමරසිංහ කලාවේදියා 2006 වසරේ People's Awards ජනතා සම්මානයෙන් පිදුම් ලබනවා. ජනතාව තමයි ඔහුව සම්මානයට පාත්‍ර කරන්නේ. එවැගේම OCIC සම්මානුල්ලේ ජීවිතේ එක්වරක් පමණක් හිමිවන රණතිසර සම්මානයෙන්ද වසර කිහිපයක් ජනප්‍රියතම රංගන ශිල්පියා විදියට නිර්දේශිත නාමයන් සඳහා යොමු වන්නටද ඔහුට අවස්ථාව ලැබෙනවා. තවත් අත්පොලසන් ප්‍රසාදයකින් අපි පිළිගමු බන්දු සමරසිංහ ලයිව්. Tommy, I'm ready, Saren.
One, two, three, four. கௌரவனிய போலீஸ் பிரதிமன்னா மிக கியன்னு கோமதி எனக்கு மாதிரி நான் காமதன் ஆன்ஸ் அவசரம் இல்லை அப்போ ஆமதன் ஆன்சில் விட இல்லை மண் நாயக ஆமதன் ஆன்ஸ் நம்மால் இவ வகை தரிசனம்ட்டு வடின்னேன் அப்போ ஆமதன் அவசரம் ஆனந்த மாயத்ரி ஆந்திரன் ஆன்சே சமக்கு அப்போ இதுவார் மகா பன்சால் கீப்பே நாயக்க ஆந்திரன் ஆன்சல் வேட்டில் இன்னும் பிங் மட்டும் குப்பினாங்க தவளுக்கு வட்டினா மகாத்ம மகாத்மின் கூட கின்னோம் இதனை மட்டும் பீனாக் அப்போ தருவான்ட பிங் மகை கலாவட்ட பிங் இது கொச்சர பிங்குனா த்ரீ வீலர் உள்ள பிரச்சனை சார் හරි දුකයි ඒ දුක සමාජයේ දුක නැහැ ත්‍රී වීලර් එලවන කට්ටියගේ මොලේට වෙච්ච එකයි අප්සෙට් එක මුලින් ආව කොහේ හරි රටකින් ත්‍රී වීලර් එකක් සොකට් සෝබ නැහැ ප්‍රෙෂර් එක නැහැ මේක පිටිපස්සේ ඉඳගත්තම තමයි මාර්ගමෙන් මොරල් ලකන්නේ එතකොට මේ අපි ඔක වේදි පිටිපස්සෙන් ගෙනත් කතා කරන ඔයක තමයි අපි මම මේ බොරල්ල කොයි කොයි හරි හිටියා නියන් ඉඳන්නේ නේ නෑ නෑ මෙමෙ ඒ ඒ ලොලු කඩේට ගරන් මාත් යන්න මොන ඔයක තමයි මේ මේ ඔය කියන ඕනතර මේ කොම ගැසෙල මොද මේ ඔහොමම මුළු දවසම දැන් ඩ්‍රයිවර් උනේ සම වෙනවා ඔහගේ මේ දේවල් වෙනවා ඉතින් දැන් මේ මම මේ මොහොම ඉතින් ඔහොම ඔහොම දවසම ගැසිලා මටත් අමාරුයි ෂේ මේම ගැස්සিলা මෑ ගෙදර ගිහිල්ලා බහිනකොට ත්‍රිවිල නවත්තලා
මේ අරෙක්මට කියන අනන්තන පුතාන්ට කියන්න මේ නෑ කෝ ඇව ඉක්මට යන්ටනේ අපි පෙරයි බන්න යන බෙල්ලන් ගන්න හල ඇත මගේ ද සුගතයාවද න්න නේ ඔයමකද කියන්න ඉටත් මෙයා ඔහොම මෙයනවා රෑවෙල ඇඳට ඇඳ ඉතින් ඉති ඇඳේ එහෙම එහෙම ගැස්තුනාම මාර ප්‍රශ්නයන්නේ ඉති අන්නන්න මට කියන්න තේරෙන්නේ නායකම්ට අවසර පොඩි අමර කොහොමද කියන්න තම මම වැරදි කාරයද තේමනා හෙට උදරම FCIT යනවා බන්දු සමරසිංහ හැමදාමත් ඔබත් එක්ක ජීවත් වෙච්ච රංගන ශිල්පියෙක් ඔහු ඇත්තටම බහුවිධ දක්ෂතා දක්වන කලාකරුවෙක් මුල් වරට සිනමා තිරේ ගායනයක් සඳහා දායකත්වය ලබා දෙන්නේ නිල්ලසොයා සහ මල් කැකුළු කියන චිත්‍රපටවලට ඊට පස්සේ පෙම් පෙම් නද පාවේ නිල්ල නගන බිඳු බිඳු කඳුළු සලා මේ වගේ ගීත වලට අත්වැල් ගායකයෙක් විදියට ඔහු ඉදිරිපත් වෙනවා ඊට පස්සේ පෙරලිකාරයෝ චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියත් එක්ක සිංහයෝ වගේ ගීතය ගායනා කරන්න ඔහු එකතු වෙනවා ඒ වගේම එම චිත්‍රපටයේම ඒ දවස්වල බොහොම ජනප්‍රිය ගීතයක් ඔබට මතක ඇති විස්කි කඩේ පූසා ඒ චිත්‍රපට ගීතය ගායනා කරෙත් බන්දු ඒ වගේම ගීත 20කට ආසන්න සංඛ්‍යාවක් ඔහු ඔහුගේම ගීත ගොන්නට එකතු කරගෙන තිබෙනවා. ඒ වගේම අපි බොහෝ දෙනෙක් නොදන්න කාරණේ තමයි බන්දු සමරසිංහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් බව. ඉතින් ඒ නිසා ඇත්තටම විවිධාකාරයේ දක්ෂතාවයන් තියෙන කලාකරුවෙක් විදියට අපිට ඔහු හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම net fm ගුවන්විදුලියේ අවුරුද්දක් පුරාවටම ඔහු උදෑසන ඔබව හමු වුණා. ඒ වගේම මේ දැන් මොකද කරන්න හදන්නේ? ඉස්සලා ඒවම තමයි. ඔව්. අපිට කතාවක් කරන් ඉන්න එහෙම දෙන්නේ නැහැ නේද? පොඩි විස්තරයක් කියන්න. මේ මේ පුජ්ජලික දෙය. ආ පුජ්ජලික දෙය. මේ පුජ්ජලික දෙය මගේ. මිස්ටර් සමරජික ඔබ පොඩ්ඩක් නවත්තන බේ මේ මොකක්ද ඔය කරන්නේ පොඩ්ඩක් ඉන්න මේ මට මේ 4-10 ටිකට් එකක් අරගෙන ඇවිල්ලා මොකද්ද මේ මේක හරි කරදරයක් නෙමේ අයියෝ මේ ලෝක පූජිත ඩ්‍රම් සෙට් එකට කරන අපහසෙ ෂි මොකද්ද මේ කරන්නේ සුසිල් සුසිලයි සුසිලයි මොකක් සුසිල් සුසිල් සුසිල්ද ඔව් මාර වැඩි අර 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 ඩ්‍රම්ස් ගන්න ඩ්‍රම්ස් ඩ්‍රම්ස් ගන්න ඕ මන් දන්නව මන් දන්න මොකද ජික් බුක් ජික් මොකද්ද ඒ කරන්නේ මුළු ලෝකෙම පිළිගත්ත ඩ්‍රම් සෙට් එකට කරන අපහසෙ ෂී ආ ඒ මොකද්ද ඒ සද්දේ ආ ඒකන හොඳ සත්‍යයක් වගේ නේද කවුද ඒ කියන්නේ බීට් එක හරියද ඒකේ නිකන් නෑ බීට් එක හරිය ටික ඇඟට වදිනවානේ ඒකේ තියෙනවා මේ අමුතු ගතියක් ඉතින් ඒක ඒක දැන් ඩ්‍රම්ස් ගහනවා වගේද ඒක ඔව් ඩ්‍රම්ස් ගහනවා වගේ හැබැයි මොනවා කරනවත් දන්නේ නෑ අම්මි ආයෙත් ඇරෙන්නේ නැහැ බන්දු බන්දුනේ Thank you.
මේක ටොම් ටොම් නෙමෙයි බෝ. This one is a gal. Gal. Mega gal. Gal is a low. මේකට අපි නම් කියන්නේ ෆ්ලෝ ටොම් ටොම් කියලා. මේකට මොකද්ද ඔයා කියන්නේ? Gal. Gal. රොහණ කුමාරී. මොකද කිව්වේ? රෝණ කුමාරී සිල්බ්‍රන් කොට. ආමේ කෝච්චිය යන විදිය. දැන් මේ මොකද දැන් මේ රෝණ කුමාරී කිව්වේ ෆ්ලෝ ටවුන් ටම් එකටද? හරි කරදරයක් නෙමේක. සර් සෝරි සර්. ආ ඒ මොකද? No sir, you are the great man in Sri Lanka. But at the moment I am 2 minutes language problem is there. Huh? But every talks 2 minutes, okay? You know the people and everything. But Sunil is very sorry. But I can't do it my drums it away. But at the moment then singing katha karanne. දැන් මේ ඔයා කිව්වේ එකක්වත් මට තේරුන්නේ නෑ. ඔව් මට තේරිලා නෙමෙයි කිව්වේ. හරි 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 හරි. කමක් නෑ දෙන්නට තේරෙන්නේ නැති ඉඳ හොඳයි. මේ දැන් මොකද කරන්න කියන්නේ? කරන්න කියන්නේ I like to play. ඔව්. දැන් මේක වැරදි විදිහට නහයි කරගෙන මේක හරි විදිහට කරයි. මේ ළමයි එන්නකො මේ කවුරු හරි. උතේ මේක හරි විදිහට කරන්න. ඇවිල්ලා මේක පටපට ගහලා මේක වෙනස් කරලා දෙන්න. මේ හැම දෙයක්ම වැරදි විදිහට කරන්න. කාද කවුද? මම. ඔව් right හරි පොඩයිනේ සර්. ආ පොඩයිනේ පොඩයින්. දැන් ඔය ඒ පාර මොකද්ද කරන්න යන්නේ? නෑ නෑ සර් කරගෙන යනවා. අනේ මන් දන්නේ නෑ හැම එකම වැරදි විදියට දාගෙන මේ මොනවා කරනවද මන් දන්නේ නෑ. සර් කරගෙන යනවා අරකට යන්නකො. දැන් මේ 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 සර් අරකට යන්නකෝ. අනේ මන් දන්නේ නෑ ඔය හරි කරදරයක් අප්පා. ෂි මේක අල්ලගන්න ඔයාම අල්ලගන්න. හරි හරි මන් දන්නේ මේ මෙන්න මේක අල්ලගන්න ඒ සුගතේ මම මේ ගන්න. ඒ මන් දන්නේ මේවා කරදර. බන්දුයි දාස් පන්සිය කලින් ගත්ත 14500 ඒ දවස්වල හිටගත ගෙදිගෙන 10 14500 හිට අත ගෙදිගෙන 10 නෑ නෑ 14 කත්තගේ මට ඔය වගේ ඒවා හෙන්නේ නෑ මේ වගේ වෙලාවක ෂෝ එක ඉවර නෑ ඵලයන් යෝ හිටගත ගෙදිගෙන 10 14000 දා මට ඇහෙනවා අඩුයි දෙන්න තියනවා නම් මේ ෂෝ එකෙන් පස්සේ සල්ලි දෙන්න ඵලයන් එහෙම කරන්න එපා. අදවක්වත් අරක ලැබුණොත් දැන් කොච්චර කාලෙද මේක? 14000 ඔව් මේ ළඟදි ගත්ත එකද? නේ 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 උගා කල් ගත්ත ඉස්කෝලේ කාලේ සෙන් මේරිස් එකේ අන්න හරි එදා තමයි ගත්තේ මතකද? මේ ළඟදි 15000 නෙමෙයි ඊළඟ ඒකේ පහේකේ පහ ඒක තව අවුරුදු 9ක් ගිහලා ඊළඟ ෂෝ එකදී හම්බුනා නැති 14000 කිට අත ගෙදි ගන 14000 14000 දෙන්නේ 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 11000 ක දෙන්නේ 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 එහෙම කරන්නේ 5000 3000 දෙන්න ඉතන දෙන්නේ
දැන් කියන්න කතාව කිය මොක ඔව යන්න නෑ මං ඉන්නවා මෙතන මම ඉන්නවා මෙතන යන්න මේ පුවර මයික් නෑ 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 හරිය මෙන්න මේක දෙන්න කියාගෙන යන්න සුසිල් ඔව් මං දවසක් ගෙදර ඉන්නවා හරිද ඔව් ඉන්නකොට රෑ 12ට විතර ඇති හ්ම් එක පාටම ආවා මේ උදව්වක් කරපුවම පැහැර හරින්ද බැරි මානසික තත්ත්වයක් මගේ තියෙනවා. ආ. ඔව් තියෙනවා ඒ දුර්වලකම. කලගුණ සැලකිල්ලක් මගේ තියෙනවා. අම්මද? ඔව් තේ දුර්වලකම මගේ ඒක. ආ. ආවරය 12ට මාත්තේ. බොහොම දන්න. අහක දාන්න බැරි. ඉතාල වටිනා පවුලක දරුවෙක්. දරුවා මෙතන ඇවිල්ලා ඉන්නවා. දැන් ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා ඉන්නවා. ආ. ඇවිල්ල දෙක පාටම ඇවිල්ල කිව්වා බන්දු අංකල් පොඩි ප්‍රශ්නයක් පාන්දර පාට තමයි නැකත තියෙන්නේ පහම් පැල් හතරක් ඕන හදලා හදිසියේ මං එතකොට මොරටුවේ ගෙදර හිටියේ පහම් පැල් හතරක් ඕන වැටහිරලි අර මෙහෙම කරලා තියන්නේ පහම් පැල් මොකද මේ වැටහිරලි තුන්වරක් මේක මේ මෙතන තමයි තියන්නේ. හ්ම්. ඒතර මෙතන හතරක් වোন කොන් අතර. හ්ම්. නැගත තියෙන්නේ 5:45ට. දැන් මේක හදන්න කියන්නේ රෑ 12ට. ඔව්. ඒතර මේකේ ගොක්කොල ඔක්කොම වියන්න ගෑනු අය ගෙනල්ලා ගෙදර තියාගෙන මම ඉන්නවා ඉතින්. ඔව්. එතකොට මේ පහම් පැල් හදන මිනිහ තමයි ඉතින් මම. ආහ්. ඔය ඉතින් මගේ ඉතින් මේ වටිනා මේ 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 හිතවත් මේ මිත්‍ර සහෝදර දරුවා ටයිලකව මේක බන්දුවංගල් කරන්න වෙනවා මත්ත ධාරය හරි කියලා මම බාරගත්තා. බෑ කියන්නේ බාරගෙන නෝන ගාවට ගියන් පස්සේ නෝන. ඔව්. මොනවද කිසි? මුකුටි පාරකොටි. පිස්සුද මේ ගිනි රැ කොහෙද යන්නේ? ඔයා බලන්නකෝ අර පිස්සුද මන් දන්නේ. අපි කිව්වොත් ඔය පහම් පල්ලොට වයිද ඔහොමද? අනේ යන්න. ඔයා මොනවද මන් දන්නේ කියලා මට බරබරේ ඔව් 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 මම ඉතින් ගවන්නේ ආරේ මේකල මම බැලු මේකට තියෙන එකම දේ තමයි මගේ ගෙදරට පිළිගන්න ඉන්නවා ජේමිස් ඔව් ජේමිස් හම්බෙන්න ගියා හැම දෙයකටම උදව්වට ඉන්නේ අහිංසක මිනිස්සයා ජේමිස් හම්බෙන්න ගිහලා මම ගෙදර ගාවට ගිහලා ජේමිස් බන්දු මාත්‍යා ජේමිස් ආ ජේමිස් ඔව් සන්තෝෂෙන් ඉන්නවා ආයගෙන කියන ජේමිස් බන්දු මහත්තයා අම්මනේ ලොග්ගා මොකද කියන්නේ මොකද මොයනම් ඇයි මොකද කිත් මං ගෝවා මේ කලබලයක් නැහැ මට වැටිරලි ටික විතරයි ඕන පහම් පැල් තුනක් මං ගේන විශ්සු කතා කරනවා කියලා වක්පී අරන් ආවිලා මේ දින්නේ සගා මොයන උඩට මම මේ වගබන මෙහෙක මම මර මේ වවන්න බැරි නම් මේකට ඉන්නේ මම මොකද මගේ ඈත්වල හිටියා මේ වක්පිය මෙහෙම යනවා මම මොනවද කියන්නේ කියලා නෑ ඔයාට වක්පියක් නෑනේ ඒ උඩට ඔය වන්නන වැනිල්ලට ඔයා මෙතන ඉන්න හා කියන්නේ මම්මේ නිකන් පෙන්නනවා ඔය අයියෝ කතාව කියන්න බෑ ආ කියන්නේ කියන්නේ පස්සේ මේ ආරගෙන මේ බඩ ගාලා උඩට ගියා දැන් වැටෙරිලි කරුවලයි ටැඩ්ඩින් මේකේ මං ඉතින් බලනවා ගල උඩට ගියා. ඔව්. ජේමි සද්ද නැහැ. උඩ පේන්නේත් නැහැ. උඩ නැහැ පේන්නේ. ජේමි ලාර සරමේ මේ මොනවද පේනවා? ඒ කියන්නේ සරම ඇවිල්ලා සරම පේනවා. ආ හා මම හිතුවා සරම විතර පල්ලෙට ඇවිල්ලා ජේමිස් සර්සර් දැන් වෙරි ඉඳිලා දැන් මම හිතන්නේ සුදුසුම නැති තැන් දෙක තුනක් කාලා දැන් අයියෝ දැන් දිමියෝ දිමියෝ කාලා අනියෝ හරි ලාමක ස්ථාන කාලා දැන් අයියෝ දැන් උඩදී ඒව කාලා වෙරි ඉඳිලා අයියෝ දැන් බන්දුමන් සරස් ගාලා ගහ මුලට වැටුණා වැටිච්ච ගම මට මෙතනම කරවන්නේ ආ මේ මුන්ට වෙන තැන්නේ
ඇතුලට ගිහිල්ල දැන් මේ තොලකමේ අහිනක චූට්ට දිවී කවුත් කොහොම අම්මේ ඒ අම්මේ කියන්නේ නෑ මං කිව්වා දිමියා දිමියා අම්මා නෙමෙයි දිමියා ඉතින් කලබල වෙන්න දෙන්නේ හරි ඔයයි දැන් ප්‍රවේශම් වෙන්න ඕන වැඩ බාර ගන්න හොඳ නෑ ඔව් නමතර හිතවත් කමර බාර ගත්තට පස්සේ වැටිර ලීටි ගන්න ඔව් දැන් මම කොයි පැත්තෙන්ද යන්න ඕනේ කවුද මම යන්න ඕනේ නෑ 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 ඔයා කොහෙ යන්නේ දැන් නෑ නෝ ආ ඉන්නේ මේ ආ මම මෙතන ඉන්නද ආ ආ ආ ඔයා ඉන්නේ හරි මම ඉන්නවා නෑ යන්න බෑ හරි හරි මම ඉන්නවා මෙතන දැන් මොනවද කරන්න තියෙන්නේ දැන් ඊළඟට බලමු බලමු ඉඳගන්න නොවෙන් ඩූ වීඩියෝ බලමු වලක් බලන්න යන්න පුල්ම්දේ කොල්ල හැත්ත පත්තෙනෙක්ම පොල්ලෙල්ලුනේ ඔල්ලෙලි වලක් බලන්න යන්න පොල්මුදේ කොල්ල හැත්ත පත්තෙනෙක්ම පොල්ලෙල්ලුනේ අරුමෙද පොල්ල ගැලවුනේ දහයක් දැම්මරෝහක් කේටයර් එකක් නෙගල විලා ගියේ රිය දුරා දොන් එක පස්සේ එළවගෙන ගියේ පස්සේ කේටයර් එකක් නෙගල විලා ගියේ රිය දුරා දොන් එක පස්සේ එළවගෙන ගියේ රිය දුරු එළවගෙන ගියේ රෝදේ පල්ලමේ ගියේ ඉම්බෙලෙක් ටැක්ක මැක්ක සද්ද හදවලා බෙලක පනල ගෙම්බෝ කෑවනේ මීහරක් පිටේ නැගීලා කොමිය ගත්තනේ බීලා බීලා බෙලක පනල ගෙම්බෝ කෑවනේ මීහරක් පිටේ නැගීලා සොමිය ගත්තනේ අරකට යකා නැංගන් අයියෝ අපට එන්නනේ කිම්බෙලෙක් ටැක්ක මැක්ක සද්ද හදවලා දුරත් නැති අනේ ටයරයක් නැති ණයට කාලා මේ පොළාත කඩ ගියා වැහි රිය දුරත් නැති අනේ ටයරයක් නැති ණයට කාලා මේ පොළාත කඩ ගියා වැහි යමුත් මාසයක් ගෙවි තව මත් ට්‍රිප් එකේ අපි ඉම්බෙලෙක් ටැක්ක මැක්ක සද්ද හදවලා ටීචර් නැන්දා කවදත් මට මන වැන්දා ඔයාගේ මාමා කොටයි කියලා මට ගල වැන්දා ටීචර් නැන්දා කවදත් මට මන වැන්දා ඔයාගේ මාමා කොටයි කියලා මට ගල වැන්දා ඒ ගැන මම දුක් වින්දා ටීචර් මාමව බැන්දා ඒ ගැන මම දුක් වින්දා ටීචර් මාමව බැන්දා නැන්දන් එන්නට පෙර නෝනා උස ගැන හොයන්නට ඕනා අඩි හය හතක් උසලු පොටෝල මූණ නැතිලු අයියෝ පොටෝ ගත්ත මාමා
අඩි හය අතක් විසඳ ඔටෝල මූන නැතිලු අයියෝ ඔටෝ ගත්ත මාමා. කොකාගේ පාට අප දන්නේ පියාඹන දාට වැටහෙන්නේ. කොකාගේ පාට අප දන්නේ පියාඹන දාට වැටහෙන්නේ. බලා ගන්නයි දෙනෙත් නැත්තේ සිතා ගන්නයි සිතක් නැත්තේ. බලා ගන්නයි දෙනෙත් නැත්තේ සිතා ගන්නයි සිතක් නැත්තේ. කොයි යන්නේ පන්දලෙලවාලා ලැසිගමනේ ඉඟ සොලවාලා පාවෙන්න සුලංගේ වදමලවාගේ වදමලවාගේ වදමලවාගේ. නිමක් නොපෙනෙන මේ විශ්වයේ අපිත් හමුණ සුඳුරු ලෝකේ මතුවේ සංචාර ආදරේ සංසාර ආදරේ දෙව්ලියේ සුර දෙව්ලියේ මාකවින් දිනන් සිත සනසනා ලික්ක සංගතක සත්‍ය හදවල අපලම
බලන්න යන්න පුල් මුදේ කොල්ලො හැත්ත පත්තෙනෙක්ම පොල්ලෙල්ලුනේ පොල්ලෙලී වලක් බලන්න යන්න පොල් මුදේ කොල්ලො හැත්ත පත්තෙනෙක්ම පොල්ලෙල්ලුනේ අරුමෙට පොල්ල ගැලවුනි දහයක් දැම්මනෝහ කිම්බෙලික්ක සැක්ක පැක්ක සත්ත හඳවල ටයර් එකක් ගැල විලා ගියේ රිය දුරාදුන් එක පස්ස එලවගන ගියේ පස්සකේ ටයර් එකක් ගැල විලා ගියේ රිය දුරාදුන් එක පස්ස එලවගන ගියේ රිය දුරු එලවගන ගියේ රෝදේ පල්ලමේ ගියේ කිම්බෙලික් දැක්ක බැක්ක සද්ද හදවල දුරත් නැති අනේ ටයරයක් නැති ණයට කාලා මේ පොළාත කඩ ගියා වැහි රිය දුරත් නැති අනේ ටයරයක් නැති ණයට කාලා මේ පොළාත කඩ ගියා වැහි යමුතු මාතයක් ගෙවි තමම ට්‍රිප් එකේ අපි ඉම්බෙලික්ක දැක්ක දැක්ක සද්ද හදවල Vindu video team.